විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සමාජයේ යම් කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. මැතිවරණ නිරීක්ෂකයෙක් ලෙස මාගේ අදහස වන්නේ එය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නෙමයි යනුමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මැතිවරණ සමයේ දෙන ලද පොරොන්දුවට අනුව ඉටු කරන ලද යමක් පමණක්ම නොවේ. එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් හඳුන්වා දෙන ලද්දේ සදාකාලිකව බලේ රැඳී සිටීම සඳහා මැතිවරණ ක්‍රියාවලිය යම් අයුරකින් මුළුමනින්ම වෙනස් කිරීමේ අරමුණින් විනා යම් ආකාරයකට 19 සංශෝධනය කිරීමේ අරමුණ පෙරදරි කරගෙන පමණක්ම නොවන බවයි. විශේෂයෙන්ම මැතිවරණ කොමිෂන් සභාව සතු බලතල හෝ අනිකුත් කරුණු පිළිබඳව සලකා බැලීමේදී අප මූලිකව සලකා බැලිය යුතු කරුණක් වන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නිර්මිත රාජකරණයේ යම් යම් අවස්ථා කවරේද යන්න. විශේෂයෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දෙන ලද්දේ මූලික කරුණු දෙකකට. එකක් රාජකරණය මුළුමනින්ම නිර්දේශ පාලනීකරණය කිරීම සඳහා, අනිත් පැත්තෙන් රාජකරණය තුළ පවත්නා වූ ලබදියාවන් අතර ගැටුම යම් ආකාරයකට සමනය කිරීම උදෙසා. මෙම සාධක දෙක කවරාකාරයෙන් සමනය කරගන්නට හැකියුවාද නැද්ද කියා යම් ආකාරයකට සමාජය මගින් විමසන්නට පුළුවන්. නමුත් මෙහිලා වැදගත් වන්නේ මෙම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දීම සඳහා බලපැවැත්තු කරුණු. නමුත් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අප විශ්වාස කරනවා විශේෂයෙන්ම එහි නිර්මිත අරමුණු බොහොමයක් තිබෙනවා. නමුත් මුළුමනින්ම මැතිවරණ කොමිෂන් සභාව සතු බලතල වෙනස් කිරීම සඳහා සංශෝධනය කිරීම සඳහා උත්සාහ ගනිමින් සිටිනවා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්. ඒ අනුව අපගේ අදහස වන්නේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ හොත් ඉන් ජනිත වන භයානක ප්‍රතිඵලය විය හැක්කේ බොහෝ දුරට මැතිවරණ පිළිබඳව කිසිදු අත්දැකීමක් නොමැති කොමිෂමක් පත්වෙන්නට පුළුවන්, කමිෂනයේ සමාජිකයන් පත්වන්නට පුළුවන්, කොමිෂන් ජෙනරාල්වරයෙක් පත්වන්නට පුළුවන්, කමිෂන ජෙනරාල්වරයා පමණක් නොවේ. මැතිවරණ කොමිෂන් සභාව මගින් මෙතෙක් අනුගත් ක්‍රියාමාර්ග යම් ආකාරයකට පරිහානියකට ලක්වන්නට පුළුවන්. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිර්මිත 104 UU ව්‍යවස්ථා ප්‍රකාරව මැතිවරණ සමයක් තුල විධාන නිකුත් කිරීමේ ක්‍රියාවලිය සහ මුලින්ම අඩපණවන්නට පුළුවන් කමක් තිබෙනවා. එතුලින් අපිට බලාපොරොත්තු විය හැකි යලිත්වරක් 1999 ජනවාරි 25 පැවති වයඹ පළාත් සභා ඡන්ද විමසීම පහඳින්නුවේ මහදවල් මංකොල්ලයක් ලෙස එවැනි මැතිවරණ යම් අයුරකින් යලිත් ශ්‍රී ලංකාවේ පැවැත්වුව හොත් එය පුදුමයක් නොවේ. 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නිර්මිත යම් යම් ව්‍යවස්ථාමය සංශෝධිත ප්‍රතිපාදන ඒ ආකාරයට බොහෝ දුරට අයහපත් ලෙස බලපානට පුළුවන්. එම නිසා 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව කිව හැක්කේ ඉතාමත්ම සරලව මෙන්න මේ දෙයයි. එනම් එක්තරා පොකුණක මැඩියන් විශාල ප්‍රමාණයක් සිටියා. ඔවුන්ට නායකයෙක් අවශ්‍ය වුණා. එලෙස නායකයෙක් නොමැති වියෝවෙන් පෙළුණු මෙකි මැඩියන් තමන්ගේ දෙවියන් වෙත පණිවිඩයක් නිකුත් කළා. වහාම තමන්ට නායකයෙක් ලබා දෙන ලෙස මෙලෙස තමන්ගේ නායකයා ඉල්ලීම කවරතරම් හරසුන් වුණත් එම ඉල්ලීමට පිටුපෑමට දෙවියන්ට නොහැකි වුණා. එම නිසා දෙවියන් මෙම ඉල්ලීමේ භයානකත්වය සලකා බලා ඉතා විශාල කොටයක් එම මැඩියන් විසූ විලට අතහැරියා. අන්තිමේදී මේ මුල් අවස්ථාවේදී මැඩියන් බොහෝ ප්‍රමාණයක් මීට භය වුණා. භයෙන් තැති ගැන්වි මුළු ගැන්නුණා. නමුත් පසු කාලීනව මෙම කොටිය පිළිබඳව සැකසංකා සිටු පුංචි පුංචි මැඩියන් යම් ප්‍රමාණයක් මෙම කොටිය උඩට පැමිණ සෙල්ලම් කරන්නට පටන් ගත්තා. අවසානයේදී අනිකුත් මැඩියන්ටත් තමන් සතුව තිබූ භය යම් ආකාරයකට වියකිලා ගියා. නමුත් පසු කාලීනව වුන් වටහා ගත්තා මේ කොටයක් පමණයි මෙය අපව පාලනය කරන්නට සමත් නායකයෙක් නොවන බව. එම නිසා යලිත් වරක් දෙවියන්ට ඉල්ලීම ඉල්ලුවා. එලෙස ඉල්ලන අවස්ථාවේදී ඉල්ලීම බලවත්. එම නිසා එම විලට නායක අතහැරියා. අවසානයේදී එම ඉල්ලීමත් සමග සිදුවේ කුමක්ද? විලෙහි විසූ මැඩියන් එකිනෙකා දිනෙන් දින අඩු වුණා. අවසානයේදී
විලමැඩියන්ගෙන් තොර කලාපයක් බවට ජලාශයක් බවට පත් වුණා. 19 හා 20 අතර ඇති වෙනසත් එයයි. 19 මගින් නිර්මිත ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය දරා ගන්නට නොහැකි වුණ අය හුදු කොටයක් ලෙස තමයි සාමාන්‍ය ජනතාව හා බොහෝ දේශපාලනිකව පෙළඹුණු බොහෝ පුද්ගලයන් වියතුන් විද්වතුන් ශාස්ත්‍රාලිය උගතුන් මේ ආදී බොහෝ ප්‍රමාණයක් සිටුවේ මෙහි කොටේ පමණයි පෙනෙන්නේ අරටුව පෙනෙන්නට නැහැ නමුත් අවසානයේදී බොහොම ශක්තිමත් නායකයෙක් ඉල්ලුවා බොහොම ශක්තිමත් ව්‍යවස්ථාවක් ඉල්ලුවා බොහොම ශක්තිමත් පරිසරයක් නිර්මාණය කරන්න යයි ඉල්ලුවා පාලකයන් විසින් විස්ස ලබා දුන්නා එම නිසා ඒ විස්ස මගින් අනාගතයේදී ප්‍රජාතන්ත්‍රවාදය යම් ආකාරයකට විනාශ කිරීම සඳහා ක්‍රියා කරනවා ඇති එම නිසා එහි මූලිකම බලපෑමට නතුවන සුවිශේෂී කලාපය වන්නේ මැතිවරණ කොමිෂන් සභාව විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමග ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නට නම් අවශ්‍යයි යහපත් මැතිවරණ පවත්වන්නට ඒ සඳහා අවශ්‍යයි ශක්තිමත් මැතිවරණ කොමිෂම නමුත් අප විශ්වාස කරන්නේ නැහැ විස්ස මගින් යෝජිත සංශෝධන තුළින් යහපත් කොමිසමක් නිර්මාණය වෙයි කියලා